මෙතුමා අපි දන්න පසුගිය කාල සීමාවතුළ මේ රටේ ජාතික වශයෙන් සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් නොවන පිළිකම් ඇති වුණත් එතුමා රටේ නායකයෙකු වශයෙන් එතුමාගේ බලතුරණයේ ඉඳගෙන එතුමාට කළ හැකි කරන්න පුළුවන් සියල්ලක්ම රට වෙනුවෙන් සිදු කළා කියන එකත් මම මේ පක්ෂ දේශ බාණයෙන් තොරව මම මේ කතා කරන්නේ. ඔබ හැමදෙනාම අපි ඕන කෙනෙක් අපිට විවේචනය කරන්න අපි දාන කණ්ණාඩි උඩ තමයි අපි විවේචනයට පත් කරන්නේ. මේක ඒක අවශ්‍යයි. නමුත් මම කියනවා මේ රටේ පත් වෙච්ච කිසිම නායකයෙක් විවේචන ලක්ෂණ උච්ච නායකයෙක් කෙනෙක්වත් නැහැ මොනවා හරි දෙරණි තිබුණා. ඉතින් කෙසේ වෙතත් පසුගිය වකවානුව තුළ එතුමා එක්සත් ජාතික පක්ෂය මම හිතනවා පරාජයට පත් වෙන තුන හේතුවක් නිසා මම දන්න මට්ටමට පක්ෂයෙමින් නැත්තන්ගේ දුර්වලතාවයන් තුළින් දුවත් ඒක අයිවාදයෙන් පිළිගන්න දෙයක්. ඉතින් කෙසේ වෙතත් යටගිය ප්‍රත්‍යක තාම අතීත ජීවත් කරගමු. මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මා. මොකද ඒ කාලේ අපේ රටේ ජනතාව කිව්වේ කතන්දරයක් තමයි. මොකද අපිට ජනතාවට අමතක වුණා පාලකයින්ට අමතක වුණත් අපට අමතක වෙන්නේ නැහැ කියන සිද්ධීන් ඒ කාලේ මේ රටේ ජනතාවගෙන් ආපු හඬක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔළුවත් මහින්ද මහත්තයාගේ ශරීරයත් එකට එකතු කළොත් දුණකොළොත් මේ රටට විශාල සේවාවක් කරන්න පුළුවන් කියන හැඟීම මේ රටේ ජනතාවගේ මුඛයෙන් පිටි වෙච්ච දෙයක්. මම කියන එකක් නෙමෙයි, මම හදව එකක්වත් නෙමෙයි. වෙනදත් එක්ක මේ රටේ තිබුණා. මේ කොහොම වුණත් අපි සන්තෝෂයට පත් වෙනවා. එතුමා විවේකසුවෙන් හරි ඉඳලා නැවත වාරයක් මේ පක්ෂයේ නායකත්වය අරගෙන පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු වශයෙන් එතුමාගේ පැමිණීම අන්ද මම නම් කවදාකවත් වපර හේම මරණ මුදලෙක් නෙමෙයි. එතුමාගේ පැමිණීම අපි ඔක්කොටම හොඳයි කියන එකයි මගේ විශ්වාසය. මොකද මම එතුමා අපි පක්ෂ දේශපාලනය වශයෙන්ට වඩා පුද්ගලික වශයෙන් අපි එතුමා නිරන්තරව මාත්‍රේ කළා. අපි නිරන්තරව ඒ කාල සීමාව තුළ අපේ මාධ්‍යලාවේ තෝපිත හාමුදුරුවෝ, බෙල්ලංගල විමලරත්නායක හාමුදුරුවෝ, බ්‍රාහ්මණවත්තේ සිවලි හාමුදුරුවෝ, මම ආදී පිරිස එතුළ හැමදාම එතුමා අපි අපි වෙලා කතා බහ කරමු රටයක් එදත් තිබුණා. දේශපාලනය රට පිළිබඳව එදත් එතුමා අපි නිරන්තරව සාකච්ඡා කළා, කතා කළා. ඉතින් අද ඔබතුමා ආයේ බඩේට පත් බඩේට නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වශයෙන් ඔබතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වීම අපි කවුරුත් අගය කරන්නට ඕනේ.